අයිබෝවා ගීබ්‍රෝ විච්ච තුංග බිමසර YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ කොහොමද මේ වගේ local dish c local dish d වගේ ඒ වගේ කොටස් partition කඩා ගන්න කොහොමද කියලා එහෙනම් අපි වැඩි කතා නොකර partition කඩා ගන්න යමු එහෙනම් අපි මේ වැඩේට යන කලින් මම උගලන් ඉල්ලා සිටින්නේ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි වැඩේට යමු. එහෙනම් අපි වැඩේට යමු. අපි අපේ disk PC එක උඩ right click කරන්න ඕන. Right click කරලා මතින් manage කියලා එකක් එනවා. අපි ඒකට යන්න ඕන. ඒකට ගියන් පස්සේ මෙහෙම එකක් open වෙනවා අපිට. Computer management කියලා. අපිට මෙහෙම එකක් open වෙනවා. මෙතන පෙන්වනවා disk management කියලා. අපි ඒක උඩ සරයක් click කරන්න ඕන. ක්ලික් කරන් පස්සේ අපේ disk දෙක පෙන්වනවා. දැන් අපේ දෙකයි තියෙන්නේ. මගේ දැන් දෙකයි තියෙන්නේ. ඉතින් මගේ මේ දෙක පෙන්වනවා. අපි දැන් බලන්න ඕන මේ දෙකෙන් මොනෙහිකින්ද අපි GB ගණක් වින් කරන්න ඕන කියලා. දැන් මම නම් GB ගණන් කරන් D එකෙන්. ඕකට කැමති එකකින් වින් කරන්න. දැන් මගේ අඩුවෙන්ම තියෙන්නේ D එකේ. D එකේ ඒකින් තමයි මම ඉතින් ඒකින් තමයි මම වින් කරන්නේ. අපි ඒ කුඩේ පාර ඒක එක සැරයක් ක්ලික් කරලා right click කරනවා. right click එබුවෙන් පස්සේ මෙහෙම shift volume කියලා තියෙනවා. අපි ඒ කුඩේ කෙසේ ක්ලික් කර ගන්නවා. ක්ලික් කරගත්තෙන් පස්සේ මෙහෙම එකක් එනවා අපිට. මෙහෙම එකක් ආවෙන් පස්සේ අපිට මෙතන MB ගණන් තමයි GB ගණන් දෙන්න ඕනේ. දැන් අපිට MB 10ක් ඕන නම් 10000ක් ඕන අපිට. අපිට මෙතන GB 5ක් ඕන නම් ඉතින් 5000ක් දෙන්න ඕනේ. එහෙම ගාන දීලා අපිට මේ ෂික් කියන එක දෙන්න ඕන. මම දැන් මේක වින් කරගන්නේ මම මෙහෙම කලින් වින් කරගත්ත එකක් තියෙන හින්දා. එහෙම වින් කරගත්තෙන් පස්සේ මෙගොල්ල මෙහෙම පැත්තේ මෙහෙම එකක් හැදෙනවා. අපිට ඊට පස්සේ මේ මේක හදුනන් පස්සේ අපි ඒ කුඩේක සරයක් ක්ලික් කරලා right click කොබන්නවා right click එබුවෙන් පස්සේ මෙතන new simple volume කියලා එකක් තියෙනවා අපි ඒ කුඩේක සරයක් ක්ලික් කර ගන්නවා ක්ලික් කරන් පස්සේ මෙහෙම එකක් ඕපන් වෙනවා setup එකක් වගේ නිකන් මේක ඊට පස්සේ මෙහෙම ඉස්සරහට යන මේක next දිනවා next දුන්නන් පස්සේ අපිට මෙහෙම තැනක් එනවා ඒක මුකුත් කරන්න නෑ ඒක next යනවා next දුන්නන් පස්සේ අපිට මෙතන ඉලක්ක අකුර තෝරන්න අපි මේ අකුර ගැන මොකක්ද දන්නවද මෙන්න මේ සීන වගේ c d වගේ එතනින් අපිට කැගනේ අකුරක් මෙතනින් තෝරන් දෙන්නේ දැන් අපි මං කැමති අකුරක් මෙතනින් තෝරන්න. මං පී අකුර දෙන්න. පී අකුර දීලා මම මෙහෙම ඉස්සරහට යනවා. ඉස්සරහට ගියන් පස්සේ මෙතන මේ new volume කියන දේ තියෙනවානේ. ඔකල කල්පනා කරද්දි මේ new volume දෙන්නේ මොකද්ද ඒ කියන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ local disk කියන එක. local disk අපිට එතන කැමති නමක් දාගත්තෙ. මම local disk එකම කියලා දාගන්නකෝ. disk කියලා දාගන්න. දාගින ඉස්සරහට. next දින්න පස්සේ මම finish කියලා ගත්තා. අපි මේ finish කියන එක දෙන්නවා. ඊපස් මේ ෆෝමැටින් කියලා මෙහෙම එකක් ඕපන් වෙනවා. හදුනන් පස්සේ අපිට මේ මැසේජ් එකක් එනවා local disk p එක හැදිලා කියලා. අපි දැන් මෙහෙම පාර මේකත් මේ වගේ මෙතන මෙහෙම හැදෙනවා. අපි දැන් මේක කට් කරලා බලමු. කට් කරලා බලලා අපි දැන් disk p එකට ගියා. disk p එකට ගියන් පස්සේ මේ මොකොන් පේනද මෙහෙම එකක් හැදිලා තියෙනවා. දැන් මේකේ තියෙන්නේ GB 4 ගන්න. මම GB 4 ගන්න තමයි වින් කරගෙන තිබ්බේ. එහෙනම් මම හිතනවා ඕකොන්ට තේරෙන්නේ නැති කියලා කොහොමද local disk එකක් පාර්ටිෂන් කරලා වෙනම ලෝකල් ඩිස් එකක් ක්‍රියේට් කරගත්තා කියලා. එහෙනම් මං හිතනවා ඔයාලට මං කරපු එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ වීඩියෝ එක අදට අවසන්. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.